මාර කතාවක් දැන් නඩු හදන්න වෙලා තියෙනවා කියන තරමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නින්දිත වෙලා ම්ලේච්ඡ වෙලා නම් මේ පොලිස් දෙපාර්තමේන්තුව විසිරහන්න වෙනවා. ඒවා පාලකයන් විසින් අපට කියලා දෙන්නේ නැත්නම් අපි විසින්වත් උත්සාහ කරන්න ඕන එක්කෙනා දෙන්න හරි ගලව ගන්න හිඟා කෑවත් ණය ගන්න එපා. ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩිය චන්දන රණවීර මහත්මයා වෙනුණුත් අධිකරණ නියෝග ගණනාවක් දීලා තියෙන හැබැයි මේ එකක්වත් යුද හමුදාපතිවරයා තව වෙනකොට ක්‍රියාත්මක කරලා නැහැ. පොලිස් දෙපාර්තමේන්තුව මේ වාර්තා අපට දැක්කම පේන්නේ පොලිස් දෙපාර්තමේන්තුව මිනිස්සුන්ගෙන් පරිගන්න විදිහට තමයි වැඩ කරන්නේ. මම මේ පොලිස් වාර්තා ටිකක් ගන්න පොඩි කතාවක් අන්තිමට ඔබට කියන්න ඕනේ නේද? බුත්තලදී හමුදාවට පොලිසියෙන් ගල් ගහලා ලේකම්වරු අධ්‍යක්ෂකවරු ශේෂ්ඨාධිකරණ නියෝග වලට ගලු කරන්නේ නැහැ. එතකොට ශේෂ්ඨාධිකරණ නියෝගත් ක්‍රියාත්මක කරන්නේ බැරි වුණාන් පස්සේ මේක මේ රාජ්‍ය සේවය ඇතුළේ අපි නිරන්තරයෙන්ම දකින්න තියෙන කතාවක් ගැටලුවක්. ඉතින් ඉස්සෙල්ලාම රාජ්‍ය නිලධාරීන් අවංක වෙන්න ඕන. තමන්ගේ ක්‍රමය නෙවෙයි රටේ තියෙන නීතියක්. ඒ නීතියට අනුව කටයුතු කරන්න ඕන. එහෙම කටයුතු කරන්නේ නැත්නම් ඔය පොලිස් නිලධාරීන් ඔය නිලැඳුම ගලවලා කරුණාකරලා ගෙදර යන්න. මොකද හේතුව පොලිස් දෙපාර්තමේන්තුව අර මම ඉස්සෙල්ලා කිව්වනේ ඉස්සෙල්ලාම අපිට සිද්ධ වෙනවා පොලිස් දෙපාර්තමේන්තුව පුනරුත්ථාපනය කරන්න. හරි, මේ පොලිසියක් කෙනෙක් නඩු තීන්දුව දෙන්න නෙමෙයි. පොලිසිය වැඩ දියලා මැරුවා හරි, පොලිසියට ගහන්න එන්න ඇති කියමුක හරි, ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් තියෙනවා, එහෙම මරන්න බෑ. හැබැයි ඉතින් පොලිසියනොත් ගොටි ගන්න බෑනේ. මොකද පොලිස් නිලධාරීන් මං හිතන්නේ මෙතනදී පොලිස් නිලධාරීන්නොත් කියන ඒ වගේම මහනුවර ශ්‍රී දළදා මාලිගාව. එතකොට මහනුවර ශ්‍රී දළදා ඔබතුමා මේ පැත්තෙන් උඩරට නැළුම් කලාව ආරස්සා කරන්න කටයුතු කරන්න වැඩක් නෑ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පාලකයන් පිළිබඳව චෝදනා රාශියක් තියෙනවා. කරනවා නම් ජනාධිපතිවරයා විදියට ඔබට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. එහෙම කරන බවක් අපි නම් අපිට පේන්නේ නැහැ හරියට. සමහරට ඔබතුමා නිහඬව කරනවා ඇති. හොඳයි, හොඳ නායකයෝ නිහඬව තමයි කරන්නේ. නමුත් අපට යන්තම් හරි පේන්න ඕන මේක කරනවද කියලා. අපට ශ්‍රී ලාංකික යන්ත කියලා තියෙන්නේ ණය ගන්න එපා. අපිත් ණය අරගෙන තියෙනවා. අපිත් ණය අරගෙන හිර වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ තරුණ ළමයින්ට වැඩිහිටියන්ට ණය ගන්න එපා. ඒ යුක්තිය මෙහෙම කියන කොටස පිළිබඳව අපි ගත්තොත් එහෙම ඇත්තටම මේ මෙහෙම හොඳයි. හැබැයි මේ මෙහෙමේ අඩුපාඩු තියෙනවා සෑහෙන. ඒ අඩුපාඩු ටික සකසගෙන ඕන මේ වගේ දෙයක් කරන්න. ඉතින් එහෙම කරන්නේ නැතුව අර يعني තනියත්වයෙන් අපුඩි ගහන්න බෑ. ආයුබෝවන් සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඔබ සියලු දෙනාම දන්නවා අපි අලුත් වැඩක් ආරම්භ කරලා තිනවා මේ වන ලංකා සර වෙබ් අඩවිය වාර්තාවක් කරගෙන තිබෙනවා. පොලිසියට නඩු හදන්න වෙයි. අලුත් අවුරුදු සමයේ දකුණු පළාතේ එක පොලිසියකින් දිනකට නඩු 10ක් ඉල්ලලා නියෝගයක්. මේක මාර කතාවක්. දැන් නඩු හදන්න වෙලා තියෙනවා කියන තරමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නින්දිත වෙලා ම්ලේච්ඡ වෙලා නම් මේ පොලිස් දෙපාර්තමේන්තුව විසිරහන්න වෙනවා. නැත්තම් එහෙම නැත්තම් කරන්න තියෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න හොඳ දක්ෂ නිලධාරීන් 40%ක් විතර තාමත් අපේ වාසනාවට ඉන්නවා. මෙන්න මේ හොඳ දක්ෂ අවංක නිලධාරීන් 40% මොන විදියකින් හරි හොයලා ඒ 40% තියාගෙන අපට සිද්ධ වෙනවා ඉතුරු 60%ම එක පුනරුත්ථාපනය කරන්න. නැත්නම් මේ ශ්‍රී ලංකාව මේ විදියට කියලා හරියන්නේ නැහැ. මොකද පොලිස් දෙපාර්තමේන්තුව මේ වාර්තා අපට දැක්කම පේන්නේ පොලිස් දෙපාර්තමේන්තුව මිනිස්සුන්ගෙන් පරිගන්න විදිහට තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ මේ පොලිස් දෙපාර්තමේන්තුව එක්කෝ මේ සාමාන්‍ය PC ගන්න එක නවත්තන්න ඕන, PC මට්ටමෙන් ගිහිල්ලා STI වෙන එක නවත්තන්න ඕන, පොලිස් දෙපාර්තමේන්තුවට සමාජ විද්‍යාඥයන් බදව ගන්න වෙනවා.
මේවාගේ මේ දැවන්ත වෙනසක් පොලිස් දෙපාර්තමේන්තුව පැත්තට කරන්න වෙනවා. උත්පත්තියෙන්ම හොඳ දක්ෂ හමුදා පොලිස් නිලධාරීන්, ඒවාගේම හොඳට හැදිච්ච පොලිස් නිලධාරීන් 140ක් විතර තාමත් තමන්ගේ රාජකාරිය හොඳට කරගෙන යනවා. ඉතින් ම්ලේච්ඡ පොලිසියක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නින්දිත පොලිසියක් අපි බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ පොලයිට්නස්, ඔබීඩියන්ස්, ලොයලිටි, ඉන්ටග්‍රිටි, කරේජ්, එෆිෂන්සිස්. ඒ කියන්නේ මේ පොලිස් කියන වචනේ ඉංග්‍රීසි වචනේ තේරුම තමයි මම ඔබට කිව්වේ. අන්නේ ආකාරයේ පොලිස් නිලධාරීන් තමයි අපිට අවශ්‍ය වෙන්නේ, අපට ඕන වෙන්නේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙන්නේ එහෙම පොලිසියක්. හැබැයි අපිට ඒ පොලිසිය අපේ අවාසනාවට අපට තාම මේ පොලිසිය නිර්මාණය වෙලා නැහැ. එන්න 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 අපි දකින්නේ ම්ලේච්ඡ භාවය වගේම නීති විරෝධී ආකාරයෙන් කටයුතු කරන පොලිසියක් වගේම සමාජයට අපරාධකරුවන් බිහි කරන පොලිස් දෙපාර්තමේන්තුවක් තමයි අපි දකින්නේ. හොඳයි. පොලිස් වෙඩි තැබීමකින් 53 හැරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා කියන එක ඔබ දන්නවා. දැන් මේකේ අපි මේ වාර්තාව දින කිහිපයක් පරණුණක් ගන්න හේතුවක් තිබෙනවා. මොකද මේකෙදි මේ වාර්තා ටික අපිට කියවද්දි අපිට පැහැදිලිවම පේන සහ දකින දෙයක් තියෙනවා. දැන් පොලිසිය එක්තැනදී ප්‍රකාශ කරලා තියෙනවා මේ සිද්ධිය සම්බන්ධව මේ ඔහු කසිප්පුකාරයෙක් කියලා. අපි ඉදිරියේදී වාර්තාව ඔබට අරගෙන එන්නම්. එතන මෙතෙන්දී මේ වාර්තාව අපි ගන්නවා ඉදිරියේදී එකතු කරන්න. කොහොම කරා පොලිසියට වෙඩි තියන්න බෑ. හැබැයි ඉතින් පොලිසියට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා නම් තුවක්කු දෙලා දින නිකන් ඉන්න නෙමෙයි. ඔවුන්ගේ එතෙන්දී ඔවුන්ගේ ආත්මාරස්සාව වෙනුවෙන් ඔවුන් වෙඩි තියන්න ඕන. හැබැයි මේ වාගේ සිදුවීම් වලට ප්‍රධානම හේතුව වෙන්නේ අර මම ඉස්සෙල්ලා කිව්ව හොඳ නිලධාරීන් ටිකක් ඉන්නවා. ඒ නිලධාරීන් අල්ලස් ගන්න රාජකාරිය කරන්න යනවා. තව කොට්ටාසයක් ඉන්නවා අල්ලස් ගන්නවා. අල්ලස් ගන්න පොලිස් නිලධාරියාම තව කාලෙක තමන්ට අවශ්‍ය මුදල් නැත්නම් තමන්ට අවශ්‍ය අල්ලස් ලබා දුන්නේ නැති වුණාන් පස්සෙත් ඕනතරම් පොලිස් මේ සිවිල් ජනතාව පලිගන්න අවස්ථා අපිට ඕනතරම් දකින්න තියෙනවා. ඉතින් පොලිසිය නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ හැබැයි මෙහෙම පොලිසියක් නම් අපට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම සිලෝන් අය වාර්තාවක් අරගෙන ඇවිල්ලා තිබුණා. මම මේ පොලිස් වාර්තා ටිකක් ගන්න පොඩි කතාවක් අන්තිමට ඔබට කියන්න ඕනේ නේද? බුත්තලදී හමුදාවට පොලිසියෙන් ගල් ගහලා. දැන් මේ කතාව සිලෝන් අය තමයි බඩවි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මොනරාගල උත්තර ප්‍රදේශයේ පිහිටි හෝටලයක් සම්බන්ධයෙන් යුද හමුදා කර්නල් වරයෙකු වනසිය සහෝදරයා සමග ඇති වූ බව කියන ආරවුලක් මත එම හෝටලයට බීමතින් පැමිණ ගල් ගසා හානි සිදු කළේයයි කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් බුත්තල පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබේ. මෙතන කතාව තියෙන්නේ මෙන්න මෙහෙමයි. පොලිස් නිලධාරියා අපි දකින මේ පොලිස් නිලධාරියා පොලිස් සේවයට සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. ඒ වගේම මේ හමුදා නිලධාරියාට තමයි ගල් ගහලා දෙන්නේ සහෝදරයෝ. නිලැඳුමින් නැත්තම් මේ නිලැඳුමක් ඇඳගත්ත පොලිස් නිලධාරියෙකුට තමන්ගේ රාජකාරිය හරියට කරන්න බැයි නම් සටට දෙයියන්ගෙ පිහිටයි. මොකද මොහු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් කියලා කියන්නේ. එතකොට අපිට කියන්න දෙන්නේ මේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා යටතේ පොලිස් දෙපාර්තමේන්තුවේ කී දෙනෙක් ඉගෙන ගන්න ඇතිද? එතකොට ඒගොල්ලෝ යන්නේ මේ පොලිස් ප්‍රධාන පොලිස් නිලධාරියාගේ පස්සෙමයි. හැබැයි මේක සිවිල් ප්‍රශ්නයක්, හමුදාව සහ පොලිස් අතර ප්‍රශ්නයක් නොවේ. නමුත් ඔය දැන් මේ වාර්තාවේ තියෙන විදිහට මඩොල් සීම පොලිසියට අනුත්තව රාජකාරියමින් සිටියේදී ඔහු මේ විශ්‍රාම පූර්ව ලබලා ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ මේ ඊයේ පෙරේද තමයි තාම විශ්‍රාම ගිහිලා නැහැ. තාමත් අර විශ්‍රාම පූර්ව නිවාඩුවේ තමයි ඉන්නේ. ඉතින් ඔව තමයි තාත්තේ මේ පොලිස් නිලධාරීන් පොලිසිය ඇතුළේදී කොහොමද රාජකාරිය කරේ කියන එක පිළිබඳව ගැටලු සහගත තැන් ඕනතන් තියෙනවා. දැන් මේ ටික මෙහෙම කියාගෙන එනකොට ඔබ කවුරුත් දන්නවා පසුගිය මාසේ 29 වෙනිදා අධිකරණ නියෝග හැන්ඩල් කරන්න එපා පොලිස්පති දේශබන්දුට ශ්‍රේෂ්ඨ අධිකරණය දොස් මේ වාර්තාව පසුගිය 29 වෙනිදා තමයි වාර්තා වෙන්නේ. මේක දිනමින පුවත්පතේ වාර්තාවක් උපුටාගෙන සිලෝන් වය වෙබ් අඩවිය තමයි වාර්තා කරන්නේ. දැන් මැයි මාසේ 9 වෙනිදා අරගල සිද්ධියෙන් පසු ස්ථාන මාරුද්දී ඇති පොලිස් ස්ථානාධිපතිවරුන් 5 දෙනෙකුට ඔවුන් මීට පෙර සිටි පොලිස් ස්ථානවලට සමාන්තර පොලිස් ස්ථාන ලබා දීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වලා තිබෙනවා. මේක 5 වෙනිදා වාර්තාවක්. එතකොට අධිකරණයට පොරොන්දු ඇති පරිදි ජ්‍යෙෂ්ඨත්වය යනු ස්ථාන ලබා නොදී මේ අධිකරණ නියෝගය හැල්ලුවට පත් කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය පොලිස්පතිවරයාට දෝෂාරෝපණය කර තිබේ.
මේ කතාව වැදගත්කම තියෙන්නේ මේ කතාවම ගන්න හේතුව වුණේ රාජ්‍ය සේවයේ අති බහුතරයක් මේ උසස් නිලධාරීන් ලේකම්වරු අධ්‍යක්ෂකවරු ශේෂ්ඨාධිකරණ නියෝගවලට ගලු කරන්නේ නැහැ. එතකොට ශේෂ්ඨාධිකරණ නියෝගත් ක්‍රියාත්මක කරන්නේ බැරි වුණාන් පස්සේ. මේක මේ රාජ්‍ය සේවය ඇතුළේ අපි නිරන්තරයෙන්ම දකින්න තියෙන කතාවක්. ඒ කියන්නේ අධිකරණ නියෝගයක් දුන්නා නම් ඒක ටක් ගාලා ක්‍රියාත්මක කරන්න ඕන නිලධාරීන්. හැබැයි අති බහුතරයක් මෙහෙම කරන්න නැතුව අපි දන්නවා ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩිය චන්දන රණවීර මහත්මයා වෙනුණුත් අධිකරණ නියෝග ගණනාවක් දීලා තියෙන හැබැයි මේ එකක්වත් යුද්ධ හමුදාපතිවරයා තව වෙනකොට ක්‍රියාත්මක කරලා නැහැ. ඉතින් මේවා පිටිපස්සේ යම් යම් දේශපාලන කතා තියෙනවා. ඒ දේශපාලන කතා කුමක් තිබුණත් මේගොල්ලෝ ශේෂ්ඨාධිකරණ නියෝගවලටත් පිළිගන්නේ නැත්නම් මේවටත් යටත් නැත්නම් ඒ නියෝග හංගල කටයුතු කරනවා නම් මේ අපිට කියන්න තියෙන්නේ කියන්න දෙයක් නැහැ. නමුත් අර අපි මෙහෙම රටක් බලාපොරොත්තු වෙන්නේ නැහනේ. මිනිස්සුන්ට අන්තිමට යන්න තියෙන්නේ ශේෂ්ඨාධිකරණය නැත්නම් අධිකරණ විතරයි. ඒතර අධිකරණ වලටත් එහෙම ලේසියෙන් යන්න බෑ. මිනිස්සුන්ට සල්ලි තියෙන්න ඕන. සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුට වුණත් සේවකයෙකුට වුණත් යන්න බෑ අධිකරණයට. දැන් කවුරුද දන්නා මම වුණත් දින 14ක් බන්ධන අරගත වුණා. ඉතින් ඒකෙදිත් නීතිච්චවරු 8 දිනක් මං වෙනුවෙන් පෙනී හිටියා. එතකොට මේ මම දන්නවා මේ වෙනුවෙන් විශාල මුදලක් වීදම් කරලා තිබුණා නීතිඥවරුන් වෙනුවෙන්. සමහර කට්ටිය සල්ලි ගන්න නැතුව නීතිඥවරුන් මං වෙනුවෙන් පෙනී හිටියා. ඉතින් මේ ඒ නීතිඥවරුන් මම මේ පැහැදිලි කරන්නේ. ඉතින් එවැනි හැම එකකටම ශේෂ්ඨාධිකරණයට යන්න වුණොත් රාජ්‍ය නිලධාරීන්ට ගැටලුවක්. ඉතින් ඉස්සෙල්ලාම රාජ්‍ය නිලධාරීන් අවංක වෙන්න ඕන. තමන්ගේ ක්‍රමය නෙවෙයි. රටේ තියෙනවා නීතියක්. ඒ නීතියට අනුව කටයුතු කරන්න ඕන. එහෙම කටයුතු කරන්නේ නැත්නම් ඔය පොලිස් නිලධාරීන් ඔය නිලැඳුම ගලවලා කරුණාකරලා ගෙදර යන්න. මොකද හේතුව පොලිස් දෙපාර්තමේන්තුව අර මම ඉස්සෙල්ලා කිව්වනේ ඉස්සෙල්ලාම අපිට සිද්ධ වෙනවා පොලිස් දෙපාර්තමේන්තුව පුනරුත්ථාපනය කරන්න. මේ නිලධාරීන් පුනරුත්ථාපනය කරන්න වෙනවා. එතකොට මේ නිලධාරීන් පුනරුත්ථාපනය කරන්න නැතුව යහපත් පොලිස් පොලිස් දෙපාර්තමේන්තුවක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම සිලෝන් වෙබ් අඩවිය තවත් වාර්තාවක් කරගෙන එනවා. මාවනැල්ලේදී පොලිස් වෙටිපහරින් මියගිය පුද්ගලයා කසිප්පුකාරයෙක්. මම අර ඉස්සල කිව්ව වාර්තාව. මාවනැල්ල පදියතර ප්‍රදේශයේදී පොලිස් වෙටිපහරකින් මියගිය පුද්ගලයා නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත වූ බව පොලිසිය කියයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මියගිය පුද්ගලයා අවස්ථා කීපයේ දෙකම පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි. දැන් මෙතනදී පේන්නේ මේ පුද්ගලයා පිළිබඳව නඩු තීන්දුවත් පොලිසිය විසින්ම දීලා තියෙනවා. හරි. මේ පොලිසියක් කෙනෙක් නඩු තීන්දුව දෙන්න නෙමෙයි. පොලිසිය වැඩ දියලා මැරුවා හරි. පොලිසියට ගහන්න එන්න ඇති කියමුක හරි. ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් තියෙනවා. එහෙම මරන්න බෑ. හැබැයි ඉතින් පොලිසියනොත් ගුටි ගන්න බෑනේ. මොකද පොලිස් නිලධාරීන් මම හිතන්නේ මෙතනදී පොලිස් නිලධාරීන් උත් කීප දෙනෙක් බලලා හැදින වාර්තාවක් රෝහල් ගත වෙලා තියෙනවා. මේ ඒගොල්ලන්ට මාරන්තිකයි කියලා තියෙනවා. ඉතින් එතකොට මොකක් හරි හේතුවක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි එහෙමයි කියලා පොලිස් දෙපාර්තමේන්තුවට නඩු තීන්දුවක් දෙන්න බෑ. DIG පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නඩු තීන්දුවක් තමයි මේ දීලා තින්නේ. හැබැයි මේ පොලිසිය කවදාවත් හැදෙන්නේ නැහැ. තමන්ගේ කොටස විතරක් කරනවා නම් මේ ප්‍රශ්න මොනාවක් වෙන්නේ නැහැ. නමුත් පොලිස් දෙපාර්තමේන්තුව ඒක එක්කිනාගේ බලපුලුවන්කාරකම් වලට දේශපාලඥයන්ට අවශ්‍ය විදියට වෙන්න පුළුවන්. නැත්නම් දේශපාලන හිතවත් තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙන්න පුළුවන්. මේගොල්ලන්ට කඩේ යනවා නම් පොලිස් දෙපාර්තමේන්තුව කඩේ තමයි යන්නේ. අපි බලාපොරොත්තු වෙන රට නම් අපිට නිර්මාණය වෙන්නේ නැහැ. ඒ වගේම ලංකා සර්වේ බඩේ වාර්තා කරන උඩ රටු නැටුම් කලාව ආරක්ෂා කිරීමට ජනාධිපතිගෙන් කමිටුවක්. හොඳයි. හොඳ දෙයට හොඳයි කියන්න ඕන. මේවා ආරක්ෂා කරන්න ඕන. හැබැයි උඩ රට නැටුම් කලාව ආරක්ෂා කරන වගේම ජනාධිපතිතුමා මේ රටේ තව දැවැන්ත ප්‍රශ්න තියෙනවා. සංස්කෘතික අංග දිගින් දිගටම විනාශ වෙනවා. දේවාල ටික දිගින් දිගටම විනාශ වෙනවා. රජමහා විහාර ටික දිගින් දිගටම විනාශ වෙනවා. දේවාල රජමහා විහාර ඇතුළු මේ සියලු දේවල් එකට එකතුව තමයි ජනාධිපතිතුමා අර මේක ඇවිල්ලා තනිකර දම් වැලක් වගේ. ඒ වගේම මහනුවර ශ්‍රී දළදා මාලිගාව. මහනුවර ශ්‍රී දළදා ඔබතුමා මේ පැත්තෙන් උඩරට නැළුම් කලාව ආරක්ෂා කරන්න කටයුතු කරන්න වැඩක් නැහැ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පාලකයන් පිළිබඳව චෝදනා රාශියක් තියෙනවා. ඉතින් ඒ පැත්තෙන් ඒවා කරනකොට ජනාධිපතිතුමා අනිත් පැත්තනොත් කරන්න දේවල් ගොඩක් තියෙනවා. මම දන්නේ ඔබතුමා මේ සියල්ල කරාවේද නැද්ද කියලා. කරනවා නම් ජනාධිපතිවරයා විදියට ඔබට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. එහෙම කරන බවක් අපිට පේන්නේ නැහැ හරියට. සමහරට ඔබතුමා නිහඬව කරනවා ඇති. හොඳයි. හොඳ නායකයෝ නිහඬව තමයි කරන්නේ. නමුත් අපට යන්තම් හරි පේන්න ඕන මේක කරනවද කියලා.
ඔන්ලයින් අයක්‍රම ගැන බොරු කිවයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරෙන් තුනකට නඩු පහක් පවරයි. සිරෝන් අය බඩයි වාර්තා කරන්නේ මෙතැදි පැහැදිලි කරන්නේ මේ ආයතනය මේ ආයතන පිළිබඳව අපිට මේ ආයතනොල් නම් කියන්න වශන මේ ආයතන පිළිබඳව යම් වැරදි දෙයක් කිව්ව කළ තමයි කියන්න. ඉතිං නඩු දැමීම කෙසේ වෙතත් අපට ශ්‍රීලාංක කියන්න කියන තියන්නේ ණයගන්න එපා. අපිත් නයාරගෙන තියෙන අපිත් නයාරගෙන හිරවෙච්ච අවස්ථාව ඕන තරම් තියෙනවා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ තරුණ ළමයින්ට වැඩිහිටියන්ට ණය ගන්න එපා. කොහොම හරි දෑත් ශක්තිමත් කරගෙන මොනවා කළ හරි ජීවත් වෙන්න උත්සාහ කරන මිසක් මොකද ණය ගත්තට පස්සේ ණයට පොලියක් ගෙවන්න එපා. හරි එතකොට ෆිනෑන්ස් කරන්න එපා. මේවා පාලකයන් විසින් අපට කියලා දෙන්නේ නැත්නම් අපි විසින්වත් උත්සාහ කරන්න ඕන එක්කෙනා දෙන්න හරි ගලව ගන්න හිඟා කෑවත් ණය ගන්න එපා. එතකොට ණයගත් නැතු වුණා නම් මේ ප්‍රශ්න එකක් වට නඩුත් ඕනෙත් නැ මොනවත් නැහැ. එතකොට මේ ණය දෙන ආයතන නැති වෙනවා. ඉතින් ඒක ණය දෙන ආයතන නැති කරන එක නැත්නම් රට දැන් අපි දන්නවා රටත් ණයකාරය දැන් රට විදේශ ආයතන වලට නැත්නම් විදේශ රටවල් වලට අපි ණය කරලා තියෙන්නේ. විදේශ රටවල් වලට අපි ණය කරලා තියෙද්දී අපි මොකටද තවදුරටත් ණය වෙන්නේ? අපි හරි දැනගන්න ඕන ණය නොවී ඉන්න. දැන් අපිත් බැංකු වලින් ණය අරගෙන තිනවා. අපිත් ඒවට මුණ දෙනවා එක එක ගැටළු වලට. බැංකු වලින් ඔය එක නැත්තම් ෆිනෑන්ස් කම්පැනිස් වලින් එක වාරිකයක් හරි ගෙවා ගන්න බැරුණොත් එහෙම බලු බැනුම් අහන්න උනොත් ඉතින් මේ බලු බැනුම් අහන්නයි ඒගොල්ල පොසත් කරන්නයි ඕනේ නැන්නේ. අපි අපේ පාරේ යමු. අපිට ණය ගන්න අවශ්‍ය නැහැ. ඒකයි අපි එක්කෙනා දෙන්න හරි ගලව ගන්න ඕන. මේ ණය ගන්න නැත්තම් මේ ණය ගන්න එක පිළිබඳව තියෙන උනන්දු අපි නැති කරන්න ඕන. දැන් ඒක ඔය 1994ට කලින් 2004ට 2005ට කලින් අපි මේවා දැක්කා. මොකද ණය දෙන්න නැත්තම් කිසිම කෙනෙකුට මේ ණය ගන්න කියන එකට රජයන් විසින් මොනම ආකාරයකටවත් දිරිමත් කරන්නේ නැහැ. නමුත් අපි දැක්කේ මහින්ද රාජපක්ෂ යුගයත් එක්ක මිනිසුන්ට ණය ගන්න පුරුදු කරා. රට ණය කරා පිට රටවල් වලට. ඉතින් මේ ඔන්ලයින් ඔස්සේවත් ණය ගන්න අවශ්‍ය නැහැ. නමුත් මේ ආයතන කියලා තියෙනවා මේ ලෝකේ පෙරා ව්‍යාප්ත ප්‍රචලිත සුද්‍ර මූල්‍ය ව්‍යාපාර විදිහට තමයි මේගොල්ලෝ පවත්වාගෙන යනවා කියලා කියන්නේ. පොලන්තය, කසකස්ථානය, යුක්‍රේනය, චෙක් ගණරාජය, රුමේනියාව, ඉස්පාඤ්ඤය, මෝල්ඩෝව, වියට්නාමය මේ වගේ රටවල් වල මේවා ක්‍රියාත්මක වෙනවා කියලාත් ඒගොල්ලෝ පෙන්වලා දීලා තියෙනවා. නමුත් මේක ශ්‍රී ලංකාව තවදුරටත් මේ ශ්‍රී ලංකාවේ මිනිස්සු ඔබ ආයතන විදියට ආයතන කරගෙන යන්න තවදුරටත් මේ ශ්‍රී ලංකාවේ මිනිස්සු ණය කරන්න ඕනේ නැහැ. ඉතින් අපි ලාංකිකයන් විදියට අපි එකතු වෙමු ණය නැතුව ජීවත් වෙන්න. අපි දන්නා පහුගිය දවස්වල කොළඹ ජාතික රෝහලේ ගැටලු ගොඩක් තිබුණා. අරුත් දෙකහමාරක් පුරප්පාඩුව තිබුණා. නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුරේ තමන් ස්ථීර කර දුන්නාට බෙල්ලන කොමුදේශලට ස්තුති කරයි. ලංකාසර වෙබ්බඩවිගම මේක වාර්තා කරන්නේ. ඒ වගේම ලංකාසර වෙබ්බඩවි වාර්තා කරනවා තවත් වාර්තාවක්. ඒක අපි කවුරුත් දන්නවා. හොරණ ද්විත්ව ඝාතනය හෝමාගම හදයාගම වැඩක් පොලිසිය සැක කරයි. පොලිසිය සැක කරනවා විතරයි. පොලිසිය සැක කරනවා සැකය වැඩක් නැහැනේ. සැක කරන්න සාක්ෂි තියෙන්න ඕන. සමහර පොලිසිය ළඟ සැක කරන්න සාක්ෂි තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි පොලිසිය සැකේ වැඩක් නැහැ ඔප්පු කරගන්න බැයි නම් සාක්ෂි තියෙන්න ඕන. සැක කළ වැඩක් නැහැ. හරි හැබැයි එහෙම කළා සැක කරලා නඩුවක් දිනන්නම පුළුවන් නම් ඕකට දඬුවම් දෙන්නම පුළුවන් නම් විතරයි පොලිසිය උසාවියට කරුණු දක්වලා මේවා කරන්නත් ඕන. හඳයාගේ වැඩක් කියලා පොලිසිය සැක කරාට වැඩක් නැහැ. සාක්ෂි නැත්තම් සමහරට ඒගොල්ලෝ ගාව සාක්ෂි ඇති. අපි එහෙම හිතමු. ඝාතන වෙලේ තවත් බිල්ලක් ගම්පහ කිරිඳිවටදී තවත් පුද්ගලයෙක් වෙත තබා ඝාතනය කරේ. අපි අර ඉස්සලා කිව්ව වාර්තාවම තමයි. එතෙන්දී පොලිසිය කීප දෙනෙකුත් මේ රෝහල් ගත වෙලා ඉන්නවා කියන වාර්තාවක් මම දැක්කා තියෙනවා. ඉතින් ඒ අනුව මොනවා හරි ගැටුමක් ඇති වෙන්නේ නැති. නමුත් අපි එතෙන්දී 100%ක්ම පොලිසියට දොස් කියන්න සූදානම් නැහැ. ගැටුමක් ඇති වෙලා තියෙන නිසා. නමුත් මෙතෙන්දී අපි දකින්න නිසා අපට පේන්නේ පොලිස් දෙපාර්තමේන්තුව විසින්ම පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්ම ඇති කරගත්ත ක්‍රමයක් තමයි මේ. තව සමහර අහිංසක පොලිස් නිලධාරීන්ට ඒ වරදක් විදියට ඇති කරගත්ත ක්‍රම නිසා තමයි අහිංසක පොලිස් නිලධාරීන්ට එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. හොරණ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ගුවන් නම්දා රගර් කණ්ඩායමේ සාමාජිකයෙක්. පොලිසිය තමයි මෙහෙම කියන්නේ. මෙතන ගැටලුවක් තියෙනවා. දැන් ගුවන් නම්දා රගර් කණ්ඩායමේ සාමාජිකයෙක් නම් මේ මිනිස්සයා වටලලා ගිහිල්ලා පොලිසියට වෙඩි තියන්න අවශ්‍ය නැහැ. ගුවන් නමුදාව හරහාම ඔහු අත්අඩංගුවට ගන්න තිබුණා. ඉතින් මේ වෙඩි තබලා මරා දැමීම පිටිපස්ස තියෙන කතන්දර මොනවද කියන එක අපි දන්නේ නැහැ. මේවා කාලයක් ගියාට පස්සේ තමයි
එලිවෙන්නේ. හොරණ මාලොස් සැල ප්‍රදේශයේදී අපි දන්න මේ හත්වෙනි තමයි සිදුවෙන්නේ. සිදුකළ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බව කියන පුද්ගලයා 8වෙනිදා අලුයම පාදුක්ක අන්ගම්ව ප්‍රදේශයේ පොලිස් පිටිපහට ලක්ව මියගොස් තිබුණේ. මේක රස කතාවක් තියෙනවා දැනගන්න. මෙලෙස මියගොස් සත්‍ය පාදුක්ක මීරියගොල පන්තල පාර ප්‍රදේශයේ පදිංචි කරගෙන රාජපක්ෂ පත්‍රිකාවේ දිලන්ත ලක්මාල් රාජපක්ෂ නැමැති 33වැනි පුද්ගලයෙකි. ඔහු ශ්‍රී ලංකා ගුවන්නමුදා රත්මලාන කඳවුරට අනුයුක්තව සේව කරන ක්‍රෝපලරවරයෙක් වන අතර ගුවන්නමුදා රගර් කණ්ඩායමේ සමාජිකයෙක් වේ. ඉතින් මේක ගැටලුවක් තියෙනවා. මෙහෙම වෙඩිතබල මරා දාපු එක. මොකද වෙඩිතබල මරන්න අවශ්‍ය නැහැ. ඒවට කරන්න දේවල් තියෙන. එතකොට මේක පැහැදිලිවම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මෙතනදී 100,000ක් වැඩිද මේක රස කතාවක් තියෙනවා. ලංකාතර වෙබ් අඩවි අරගෙන ඇවිල්ලා අපි ඉදිරියේදී බලමු. පදිය දොරදේ කසිපු මැරයන්ගේ කඩු ප්‍රහාරයට ලක් වූ පොලිස් සැරයන්ුරු දෙදෙනා දැඩි සත්කාරයක එකමගුවේ මෙතන පොලිසියත් එක්ක ගැටුමක් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඒ සිද්ධියේදී පොලිසියට දොස් කියන්න බෑ. හැබැයි මේක නිර්මාණය කරන්නේ කවදා හරි දවසක පොලිස් නිලධාරීන් විසින්ම නිර්මාණය කරලා තියෙන එකක් මේක. ඒක නිසා තමයි මෙවැනි කතන්දර සිද්ධ වෙන්නේ. ආයුධගත් සගර කීඩකයා සහ අවසන් නඩු තීන්දුව කියලා ලංකා සර වෙබ් අඩවියේ ලස්සන වාර්තාවක් අරගෙන එනවා. දැන් මේවා කියවද්දී අපිට දැනගන්න ඒ වගේම يعني අර ඇඟ හිරිවැටෙන කතා ගොඩක් තියෙනවා. ලංකා සර වෙබ් අඩවියේ මෙන්න මෙහෙම කියනවා ඒ සම්බන්ධව. මේක දැනගන්න ඕන. පාදොක්ක මීරියගොල්ල පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවකන රාජපක්ෂ පත්‍රිකාවේ දිලන්ත ලක්මාල් රාජපක්ෂ නැමැති 33වැනි ගුවන්හමුදා කෝපරලොරේ පොලිස් වෙඩි පහරකින් 8වෙනිදා උදෑසන ඝාතනය වුණේය. හරි. දිලන්ත ලක්මාල් සේවකරයන් සිටීමේ රත්මලාන කඳවුරට අනුයුක්තය. ඔහුගේ ඝාතනය එක්පරම රටම කම්පණය කළේ ඔහු ශ්‍රී ලංකා ගුවන්හමුදා රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වීම නිසායි. මෙම තරුණ ක්‍රීඩකයා පාතාලයේ කුලී ඝාතකයෙක් ලෙස ක්‍රියා කර ඇති ආකාරය මේ ඝාතනය සමගම පොලිසිය හෙළිදරව් කරන්නේ. පොලිසිය කියන කතාව මෙන්න මෙහෙම. ලංකා සර හරි ලස්සන මේ කතාව කියනවා. පොලිසිය කියන ආකාරයට වෙඩි තැබීමෙන් පසුව මෝටර් රථය පලා ගොස් තිබුණේ පාදුක්ක දෙසට බව CCTV දර්ශන අනුව පොලිසිය අනාවරණය කරගත්තේය. වෙඩි තැබීමට සම්බන්ධ කියන සැකකරුවක් සම්බන්ධව තොරතුරක් පොලිසියට ලැබුණේ තිබුණේ මේ අතර වාරයේදී. තොරතුරට අනුව එම පුද්ගලයා ශ්‍රී ලංකා ගුවන්හමුදාවේ රත්මලාන කඳවුරට අනුත්ව සක්‍රීය සේවයේ නිරත සිටි කෝපලොරේකි. ඒ අනුව ක්‍රියාත්මක වූ බස් නහයට පළාත් දකුණු අපරාධ කොට්ටාසේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් එදින අලුයම එකට පමණ පාදුක්ක මේරියගොල්ල පන්තර පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට ගොස් එහි පුදුංචි පුද්ගලයා ගැන තොරතුරු විමසා තිබුණි. ඒදියම පුද්ගලයා නිවසේ නොසිටීම නිසා විමර්ශන නිලධාරීන් නිවසට ආසන්න අංගම මංසන්ධියට පැමිණ ඒ තාවකාලික මාර්ග බාධකයක් ස්ථාපනය කර තිබුණි. මේ අතර අලුයම 4:15ට පමණ එම මාර්ගය පැමිණි සැකකටයුතු යතුරුපැදියකට නවත්වන ලෙසට පොලිසිය සංඥා කළත් යතුරුපැදිකරුවේ නොනවත්වා ඉදිරියට ධාවනය කළ බව පොලිසිය කියන්නේ. පොලිසිය කියන්නේ ඒ සමගම යතුරුපැදිකරුව අතහැර යතුරුපැදිය අතහැර ඉදිරියට දිව යමින් පොලිස් නිලධාරීන් දෙසට බෝර 12 යොණ්ඩ යෙදී හැකි ගල් කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර එල්ල කළ බව පොලිසිය කියන්නේ. හරි, පොලිසිය කියන්නේ එම අවස්ථාවේදී ආත්මාරක්ෂාව සඳහා පොලිසිය දෙම පුද්ගලයා දෙසට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවත්, එදී පුද්ගලයා බරපතල තුවාල ලබා සිටියේදී පාදුක රෝහලට ඇතුළත් කළ බවත්, රෝහලට ඇතුළත් කළ පසු ඔහු මියගිය බවත් පොලිසිය කීවේ. පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ ඊයේ දහවල් හොරණ මොරගහන ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමේදී වෙඩික්කරු ලෙසට මොහු කටයුතු කර ඇති බවයි. එමෙන්ම දැනට විදේශගතව සංගවේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මද්රව්‍ය ජාවාරම්කරුවකු වන ජයකොඩිගේ තනෝජ සම්පත් නොහොත් හෝමාගම හඳයා නමත්තාගේ කුලී ඝාතකයා මෙම ගුවන්හමුදා කෝපරලරයා බවයි පොලිසිය කියන්නේ. විමර්ශන නිලධාරීන් මට වාර්තා කළේ මෙම පුද්ගලයා තමයි මෙම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා කියන කරුණයි. ඔහු මේ ඝාතනය සඳහා කුලී මුදලකට යොදා ගන්න ඇති කියලා අප විශ්වාස කරනවා. පිටරට ඉන්න පුද්ගලයෙක් විසින් මේ අවිවාහක පුද්ගලයා මද්රාවිලට ඇබ්බැහි සිටි බවට තොරතුරු ලැබී තිබෙනවා. අද හතර බිරි කතාවක් මේ හොඳට අහගන්න. ඔහු නිවාඩුවට ඇවිත් තිබෙන්නේ අද දින. ඔහුගේ නිවාඩුවට අවසන්. අද දින ඔහුගේ නිවාඩුව අවසන්. නිවාඩු ඉවර වෙලා යන්න කලින් තමයි ඔහු මේ අපරාධය කරලා තියෙන්නේ. පොලිසිය විමර්ශනය කරනවා තවදුරටත් ඔහුගේ අපරාධ සම්බන්ධ ගැන. ඒ වගේම තව කී දෙනෙක් මේ අපරාධයට සම්බන්ධද කියන කාරණාව ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව, නීතිඥ නිහාල් තල්දුව තමයි කියන්නේ මෙහෙම. කෙසේ වෙතත් මේ හැම පොලිස් කතාවකම මේ පොලිස් කතාව තුලත් යම් නොගැලපීම් සහ ප්‍රශ්න සහගත අභව්‍ය තැන්ද ඇත්තේය.
සන්නද්ධ පොලිස් කණ්ඩායමක අනනොතකා යතුරු පැදියකින් පලා ගොස්. යතුරුපත්තිය අත්හැර නවීන අවිධරණ පොලිසියකට ගල් කටස්තුවක් හොකින් වැඩි තවමින් ඉදිරියට පැමිණීම ඉන් කැපී පෙනෙන එකකි. අපි තමුදාවල්ල හිටිය හොදේ. තොරතුරක් ලැබුණ සමින් සැනින් නඩු අස අපරාධකරුන් නිගමනය කර වැඩි තබා ඝාතනය කිරීමේ පොලිස් උසාවියේ මේ ස්වරූපිය නම් අපව තිගස්තන්නේ. මක්නිසාදයත් අපරාධ තුරන් කිරීම සඳහා දඩුවන් ලබාදීම සම්බන්ධ බලය ඇත්තේ අධිකරණයට. ඕක තමයි මම මුලින්ද නම කිවේ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව එක්කෝ අර හොඳම නිලධාරීන් ටිකක් කොහොමාරි හොයාගෙන තියාගෙන අලුත නිලධාරීන් බඳව ගන්න වෙනවා. හොඳ පුහුණුවක් තියලා. හරිද? එතකොට ඉතුරු නිලධාරීන් ටික අපට සිද්ධ වෙනවා DID ලාද SSP ලාද ASP ලාද කියලා බලන්න නැතුව අර පොළොන්නරුව අනුරාධපුර පැත්තේ හරිය හොඳ කුඹුරු ටිකක් හොයලා කුඹුරු පටන් අර මේ නිලධාරීන් දාන්න වෙනවා. මොකද මේ නිලධාරීන් නිකම් එළියට දැම්මොත් එහෙම අර ඒ නීත්‍යානුකූලව එහෙම කරන්න බෑනේ. පරීක්ෂණ කළා කරන්න බැරි හින්දා හොයලා 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 බල්ල අරගෙන පොලිස් සේවයට නුසුදුසුයි තීරණය කරගන්න පුළුවන් පුද්ගලයන් හොයලා ඔය පාර්ලිමේන්තුවක් තියෙන ඒකටනේ අලුතෙන් පනතක් අරගෙන හාලා ඒගොල්ලෝ මේ ගොවිතැන් කරන්නවත් යවන්න වෙනවා. හරිද? එතකොටවත් නැත්තම් මේක කරන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ සිලොන් අය වෙබ්බඩවි වාර්තා කරනවා යුත්තියන් සිදු කළ අයුත්තිය ගැන මානව හිමිකම් කොමිෂන් පැමිණි වෙන හේතු ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ සාමාන්‍යයෙන් සැමියා අත්තරංගොඩ ගත්තනම් බිරිඳ තමයි යන්න ඕන මානව හිමිකම් කොමිෂන්. ගොඩක් තැන්වල වෙලා තියෙන්නේ බිරිඳ මානව හිමිකම් කොමිෂන්ව ගිහිල්ලා නඩුවක් පැමිණලා දාපු ගමන් ඒ බිරිඳටත් පොලිසිය විසින් නැවත නඩු පවරනවා. කුඩු හරි අයිස් හරි තිබුණා කියලා. මොකද මේ මිනිස්සු බේරගන්න කවුරුවත් නැහැ. ඒක නිසා මේ පැමිණිලි 44ක් ආවට තව බොහෝ දෙනෙක් බන්ධනාගාර ඇතුළේ ඉන්නවා. තමන්ට වෙච්ච අයුක්තිය කියාගන්න තැන් නැතුව. මම එකයි බන්ධනාගාරය ඇතුළට ගිහින් මම ගත්ත දායාද විශාල ප්‍රමාණයක් මං ප්‍රසිද්ධිය කිව්වා. 85%ක්ම බන්ධනාගාරේ ඉන්නවා මිනිස්සු, නිවැරදි මිනිස්සු, යුක්තියෙන් අල්ලා ගිහලා දාපු මිනිස්සු. මං හිතන එකසින් බන්ධනාගාරේ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ පැමිණිලි 2023 වසරේදී පොලිසියට එරෙහිව මේක විශේෂ කතාවක් තියෙනවා. 2023 වසරේදී පොලිසියට එරෙහිව ලැබී ඇති පැමිණිලි 9417ක් මොන්ටි කතාවක් නේ. 9417 කියලා කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ මම දන්න විදිහට පොලිස් නිලධාරීන් ඉන්නේ ලක්ෂයකට කිට්ටුව. එතකොට 9417කට විරුද්ධව පැමිණිලි ගිහිලා තියෙනවා. එතකොට මේ 9417 පැමිණිලි 9417යි අඩුම තරමේ පුද්ගලයන් 15000ක්වත් අඩුම 10000ක්වත් ඇති කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. එතකොට 10000ක් ඉන්නවා නම් මේ විඳිතයන් නැත්තම් චෝදිතයන් විදිහට විඳිතයන් විදිහට 10000ක් ඉන්නවා නම් ඉතින් කොහොමද පොලිසියක් ඉස්තරහට කරගෙන යන්නේ? ඉතින් ඒ 9417න් 44ක් යුක්තිය මෙහෙම ගැන තමයි කියලා කියන්නේ එහි කොමසාරිස් නිමල් පුංචිව. තනියත්වයෙන් අප්පුඩි ගහන්න බෑ. ඒවා පොලිස්පතිවරයෙක් දැනගන්න ඕන කොහොමද කරන්න ඕන කියලා. එහෙම කරන්න නැත්නම් මේ වගේ මේ අර අමුතු කතාවක් දේශපාලන ක්‍රියාවලියක නිරතර වැඩක් නැහැ. මිනිස්සු අන්දල වැඩක් නැහැ. පොලිස්පතිතුමා මිනිස්සු ඇන්දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි දෙන ගැටලුව. පොහොට්ටුවෙන් ගත සෙට් එක නිසා 37 අවුල් වෙලා. ඉතින් 37 නායක කියලා කියන්නේ හොඳ මන්ත්‍රීවරයෙක්. ජනාධිපතිවරණයක් ඉස්සරහට නම් මහමැතිවරණයක් ඉස්සරහට නම් මිනිස්සු පිරිසිදු මිනිස්සු තමයි හොයන්නේ. ඉතින් පැහැදිලිවම අපිට පේන්න තියෙන විදිහට 37 නායක මහත්තයා නැත්නම් සජිත් ප්‍රේමදාස් මහත්තයා තමයි මේ වන විටත් දිමේ බලය අල්ලගෙන තියෙන්නේ. අපිට බැලු බැල්මට පේන්නේ තියෙන විදිහට සජිත් ප්‍රේමදාස් මහත්තයා තමයි දැනට උඩින් ඉන්නේ ජාතික ජනබලවේගය නොවේ. කොහොම වුණත් අපි කියන්නේ කවුරු ජනාධිපති වුණත් කමන්නේ හොඳ මන්ත්‍රීවරු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න. ඉතින් මේ වගේ දේශපාලනික වශයෙන් ගැටලුවක් තියෙන අවස්ථාවක සජිත් ප්‍රේමදාස මහත්තයාට උනත් දෙයක් කරන්න සහ හිතන්න වෙනවා. මොකද එක එක්කෙනා හරිය එකතු කරගන්න වෙනවා. ඒක මැනේජ්මන්ට් එක නැත්තම් කළමනාකාරීත්වයේ තියෙන එක ගැටලුවක්. තමන් පස්සේ දැනගන්න ඕන හරි දේ හරි ආකාරයට කරන්න. ඒ වගේම තමත් එක්ක ඉන්න කට්ටිය ආරක්ෂා කරගන්න එකත්
නායකත්වය වගේ කියමස්සා නායකත්වය හොඳ ලක්ෂණයක් තියෙන්න ඕන. ත්‍රිසත්නායක මහත්තයා වගේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කවුරු කොහොම කිව්වත් බොහෝ දැනුම් සම්භාරයක් තියෙන පුද්ගලයන්. ඔවුන්ගේ වැඩ ගැනීම ඉදිරියට එන ජනාධිපතිවරුන්ගේ වගකීමක්. ඉතින් අපි දැනගන්න ඕන හොඳ මන්ත්‍රීවරු ටිකක් පාර්ලිමේන්තුට යවන්න කවුරු ජනාධිපති උනන්. හොඳයි. සිලෝන් නොය වෙබ් අඩවිය අරගෙන වාර්තාව. අලුත් අවුරුදුනි වාඩු කාලය තුළ අත්‍යවශ්‍ය සේවා බාධාකින් තොරව සිදුවන බවට සහතිකරන ලෙස ජනාධිපතිවරයා රජයේ කාර්යාල සාමාත්‍යංශ වෙත උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාත්‍යාංශය පවසයි. මෙතන පොඩි කතාවක් තියෙනවා. දැන් ජනාධිපතිවරයා මේ කිව්ව මේ නියෝගය ජනාධිපතිවරයා කියන්නේ නැති විදිහට තමයි ඔය සොදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාසල අමාත්‍යාංශය විසින් නිකුත් කරලා තියෙන මේ චක්‍රලේඛයේ සඳහන් වෙනවා. ජනාධිපතිවරයා කියනවා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කියන එක කියන්න ලැජ්ජවන්න ඕනේ නැහැ මේ ඔය සොදේශ කටයුතු එකේ ඉන්න ඇමතිවරු. දැන් සොදේශ කටයුතු එකේ සහ පළාත් සභාවේ ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා, රාජපාල රාජ්‍ය ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා. ඉතින් ලැජ්ජ වෙන්න ඕනේ නැහැ මේ ජනාධිපතිවරයා කිව්වා කියලා ගහන්න. නමුත් අපි දැකලා තියෙනවා ඒගොල්ලෝ කරන වැඩ. කොහොම නමුත් මේ වගේම සිද්ධියක් තව සිද්ධි ගොඩක් තියෙනවා. ජනාධිපතිවරයා තාම දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා. අපි හැබැයි වේලාසනම කියලා ජනාධිපතිතුමාට මේ වහරට අරගෙන වැඩ කරන්න කියලා. ඒවා නොගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔබතුමාට තාමත් අර ජනමතය ගොඩනගාගෙන ඉන්න බැරුව තියෙන්නේ. පාඩම් අමතකයි කියා දෙවනි වසරේ ශිෂ්‍යයෙකුට අමානුෂික පහර දුන් ගුරුවරයෙක් අත්අඩංගුවට. මේක ලංකාතර වෙබ් අඩවියේ වාර්තා කරන්නේ. ගුරුවරු කියලා කියන්නේ ළමයින්ට පහර දෙන්න ඕන જાතියක් නෙමෙයි. ළමයි හදාගන්න නැත්නම් ළමයි පාලනය කරන්න ගුරුවරු දක්ෂ නැත්නම් ඒ ගුරුවරයාගේ ගුරුකමෙන් වැඩක් නැත. ඉතින් ඒ ගුරුවරයාටත් තියෙන්නේ ඔය ගුරුකමට ආයුබෝවන් කියලා යන්න ගෙදර ගිහලා කුඹුරක් හරි කොටාගෙන ඉන්න. මේ මොකද මේ ළමයින්ට මෙහෙම පහර දුන්නාන් පස්සේ ළමයි සමාජයට වෛර කරනවා. ගුරුවරු ඉගෙන ගන්න ඕන ළමයි පාලනය කරගන්න. ගුරුවරයාට ළමයි පාලනය කරන්න ඉගෙන ගන්න බැරි නම් මොකද කෝට්ටෙන් එතකොට වෙන වෙනත් ආකාරයෙන් දරුවන් පාලනය කරන්න උත්සාහ කරනනම් ඒ ගුරුකම වැඩක් නැත. ලොකු ළමයෙකුටවත් කාටවත් ලොකු ළමයි ගහන්න නෝ ලොකු ළමයි කියන දේ අහන්න ලොකු වෙනකොට මේවට ප්‍රධාන හේතු තමයි මේ චූටි කාලේදී ගුරුවරුත් ළමයින්ට පහර දීම ගුරුවරුම තමයි ළමයි නාස්ති කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ විදේශ නායක වීම 2028 දක්වා අත්විඳ වෙනවා සාගල් රත්නායක. ඒ කියන්නේ මේක සිලෝන් අය තමයි අරගෙන ඉන්නේ. 2028 වෙනකන් අත්හිටවනවා කියන්නේ අනාගතයට තව නායකන්දක් එහෙමම තියෙනවා. දැන් අපිට බදු ගහලා සාගල මාත්‍යෝ බදු ගහලා මේ හාල් බෙදාගෙන යනවා. මුදලාල්ලා ටික සැප විඳිනවා ඒ හාල් මෝල්කාරයෝ ටික. ඒ අතරේ අර ප්‍රාදේශීය ලේකම්වරු දිස්ත්‍රික් ලේකම්වරු ලංකාව පුරාම මේ හාල් වලින් හොඳට ගසා ගන්නවා. පොඩ්ඩක් හොයලා බලන්න. හරි. එතකොට 2028 වෙනකොට මේ නායක එවන්න නැතුව තියන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ 2029 ජනාධිපතිවරණය ගැන මේගොල්ලෝ හිතලා තියෙනවා. මේක එතුමා කියන්නේ මේ ජපානයේ නිකේ ඉප්පුවත් සේවයට තමයි මේක වාර්තා කරලා තියෙන්නේ. එතකොට හොඳයි. හැබැයි අර ණය ගෙවන්න නැතුව තියාගෙන ඉඳලා ඔබතුමාලා අපිට බදු ගහලා අපි නැති නාස්ති කරලා අපි විනාශ කරලම දාලා ණය ගෙවන්නෙත් නැතුව ඒකත් ස්ථිර කරගෙන ඉන්නවා. හරි. එතන සාගල මහත්තයා මේ රටේ මිනිස්සු ඔක්කොම මෝඩයෝ නෙවෙයි. මම කියන්නේ ඔබතුමාත් මෝඩයෙක් කියලා. හැබැයි මීට වඩා ගොඩක් දේවල් හිතන්න වෙනවා. මොකද ඔබතුමාලා මේ දවස්වල රටේ සල්ලි බදු ගහලා ඒ වගේම පිට රටවල මිනිස්සු දුක් විඳලා යන සල්ලි ඔබතුමාලා හිතමතේ භාවිතා කරනවා. හිතමතේ විනාශ කරනවා. හරි. හැබැයි එහෙම රටක් පාලනය කරන්න බෑ කියන එක සාගල මහත්මයා ඔබ හොඳ දේශපාලන නායකයෙක්. හැබැයි ඔබ හොඳ දේශපාලන නායකයෙක් කියලා අපි මේ පහුගිය කාල වකවාන තුර නම් දැක්කේ නෑ. ඉස්සර ඔබ හොඳට වැඩ කරා. හැබැයි දැන් අපි ඒක දකින්නේ සමහරට මේ දේශපාලන අරමුදේ නිසා වෙන්නේ නැති. නමුත් ඔබතුමාලාගෙන් වැඩ බලාපොරොත්තු වෙන මිනිස්සු ඔබතුමාලා ඒකක්වත් ඔබතුමාලා ආරස්සක උපදේශකවරයා විදිහටත් ඔබතුමා ඒකක්වත් කරගන්න බැරුණා හරියට. ඒ නිසා ඔබතුමාලම තමයි ඔය දැන් ඔය ගොඩේ හිරවලා ඉන්නේ. කැන්ඩි ප්‍රයිම් නිවුස් අපේ සරත් සමරනායක මහත්මයාගෙන් එන වාර්තාව. වසර 25ක් පුරා විභාග යවන මිනී මැරුන් නඩුවක පළමු විත්තිකා එහෙම නැත්තම් මේ මිනිස්සු පාර්ලිමේන්තුවට එන මිනිස්සුන්ට ලැජ්ජාව නැහැ. ඉතින් දැනගන්න ඕන ඔවුන්ගේ ඉතිහාසය හොයලා බලලා පාර්ලිමේන්තුවට වන්දි මහනුවර මිනිස්සු මෙම ගණිතමුක්කල මහත්මයා එවලා තියෙන්නේ පාර්ලිමේන්තුවට 1999 පළාත් සභා මැතිවරණ සමයේ ගම්පොළ කුරුඳුවත්තේදී
වෙඩිතබා පුද්ගලෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව චූදිත්‍යයක් කළා ඉදි. ඉතින් මහනුවර මිනිස්සු දැනගන්න ඕන තමන් හොඳ මිනිස් සේවන්න නේද? හොඳයි. කැන්ඩි ප්‍රයිම් නිවුස් තමයි වාර්තාව අරගෙන ඉන්නේ. ඒ වගේම කැන්ඩි ප්‍රයිම් නිවුස් තවත් වාර්තාවක් අරගෙන ඉන්නවා පේරාදෙණිය හිඳගල ප්‍රදේශය රොසන්සෝ. දූරියන් ගෙඩියක මధుර ප්‍රශ්නයක් දුරදක ගිහින්. වෙළඳසල් හිමිකරුගේ හිසට මුගුරකින් පහර දී දුන් රියදුරු පාසලේ හිමිකරු අත්අඩංගුවට. පහර ගෑ හිටපු නායක හමුදා සමාජිකයා දැඩි සත්ත්වයේ කරේ. දැඩි සත්කාරයක. එතකොට තර සමරනායක මාතාගේ බඩවිය යෝලන් පෙරලා තමයි මේ වාර්තාව අරගෙන ඉන්නේ. දූරියන් ගෙඩියේ මధుර ප්‍රශ්නයක්. අර වෙරළු ගෙඩිය හරි අතකට කපාගෙන කියන කතාව ඉවරයි. මధుර ප්‍රශ්නේ තමයි දුරදෙක ගිහිලා තියෙන්නේ. රට යන්නේ කොහොමද කියන එක අපිට දැන් තමයි හිතාගෙන ඉඳලා අපිට නම් පේරෝ යන්නේ කොහොමද කියලා. හොඳයි කැන්ඩි ප්‍රයිම් නිවුස් තවත් වාර්තාවක් අරගෙන ඉන්නවා. 64 සංචාර කොටලේ මැරතන් දාවන තරගයට විදේශිකයන් පිරිසක් එක්තෙති. දෙස් විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වී ඇති හැටන් කුඩාගම පිහිටි අර්ගිල් සංචාරක හෝටලයේ මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව සංවිධානය කර තිබූ මැරතන් දාවන තරගය 7 දින පැවැත්වෙන. එතකොට ඒකට ඔන්න විදේශ සංචාරකයෝ සහභාගී වෙලා තියෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. හොඳයි අපි දින කීපයකට කලින් සිද්ධ වූ විශේෂ වාර්තා කීපයක් තමයි ඔබට මේ අරගෙන ආවේ. අපි සිංහල අලුත් අවුරුදු වලින් පස්සේ ඔබට දිනපතා මේවන් දීර්ඝ පුවත් නෙමෙයි ලැබෙන පුවත් අපි එවලෙම ඔබට මේ ආකාරයෙන්ම අරගෙන යනවා විනාඩි දෙකෙන් තුනෙන් පොත කියලා සම්පූර්ණ ඉවර කරලා. ඒ වගේම එහි හොඳ සහ නරක සහ සමාජ විද්‍යාත්මක සහ නීති විද්‍යාත්මකව එය අදාළ පැහැදිලි කිරීම අපි ඔබට සිද්ධ කරනවා අලුත් අවුරුද්දෙන් පස්සේ. එතෙක් අපි නැවත හම්බ වෙන තෙක් ඔබ සිල් දනාටම සුබ දවසක් වේවා.